සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. දෙවන් වහන්සේ අපේ ජීවිතේ හැම පැතිකඩකටම සම්බන්ධ වී සිටිනවා. ප්‍රීතිමත් කාලවලදී මේ බව තේරුම් ගන්න පහසු වුණත් ශෝකී සහ සිත් වේදනා සහිත කාලවලදීත් ඒ එලෙසම සත්‍යව පවතිනවා. දෙවන් වහන්සේ කිසිවිටක අපෝ මේ ලෝකයේ නපුරු බලවේගවලට අත්හැර නොදමා අපට අනුග්‍රහයත් උපකාරයත් ලබා දෙනවා. 1 කොරින්තු 10:13 පාවල්තුම අපට කියනවා, මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණුනේ නැත. නුඹ දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වනු පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සාදා දෙනසේක කියලා. අපි ශුද්ධාත්මන් වහන්සේට ඉඩ දෙමු මේ වචනේ වඩා ගැඹුරු තේරුමක් අපට පෙන්වා දෙන පිණිස. අපේ ඇදහිල්ලේ පරීක්ෂණයක් විදියටත් පරීක්ෂාව පැමිණිය හැකි. ඒක නිකම් යම් දෙයක් හදිසියෙම ඇති වෙලා අපව අස්රණ ලෙස යටපත් කර දමනු ලැබූ හැඟීමක් අපතුල ඉතිරි කරලා අපව හැර යනවා වගේ වෙන්න පුළුවන්. බොහෝ විට අපේ ඇදහිල්ලේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අපිට දකින්න නොහැකි වෙනවා. දෙවියන් වහන්සේ අපේ සම්බන්ධතා තුළ, රැකියාව තුළ, සානිකුත් දේ තුළ අපිව දිගාදිනවා, විහිදුවනවා. අපි උන්වහන්සේටත් අදාළ අන්නයටත් දිගටම ස්ථිරව සහ සත්‍යවාදීව ඉන්නවද කියලා බලන්න. අන්තිමේදී අපේ පරීක්ෂණයේ ප්‍රතිඵලය වන්නේ මහත් වූ ආශිර්වාදයයි. දෙවියන් වහන්සේ සියල්ල තුළ ඉන්නවද? පිළිතුර නම් බලවත් ඔව් යන්නකුයි. උන්වහන්සේ නෙමෙයි අපට දැනෙන වේදනාව අපි අත්දකින බලාපොරොත්තු කඩවීම ඇති කරන්නේ. නමුත් උන්වහන්සේ පොරොන්දු වෙනවා ඒ හැම එකක්ම අපේ යහපතටත් උන්වහන්සේගේ මහිමයටත් පාවිච්චි කරන බවට. ඒ නිසා වැහි කාලයේදීත්, සුළං කාලයේදීත්, ඉරපායන කාලයේදීත් අපට එක වගේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන් වෙනවා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, යහපත් කාලයේදීත් අයහපත් කාලයේදීත් අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා. සියල්ල අපගේ යහපතටත් ඔබ වහන්සේගේ මහිමයටත් පාවිච්චි කරන්න ඔබ වහන්සේ පොරොන්දු වී තිබෙන නිසා ස්තුති වේවා. ආමෙන්.